විශ්වසාගරය වෙත සාදරය පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ජපානයේ සුවිශේෂ පුද්ගලයෙක් ගැන. ඔහු නවනිපුයන් වලින් ලෝකයේම සුප්‍රසිද්ධ තරජක් වන වැඩිය කවුරු නොහඳුන්න යොසුරෝ නකමස්සු. අපි බලමු ඔහු ගැන විස්තර. යොසුරු නකමස්සු නැතිනම් ආචාර්ය නකමාට්ස් ලෙස හඳුන්වයි. මොහු නව නිපුයන් කරුවෙකි. ඔහු 1928 ජුනි 26 ජපානයේ ටෝකියෝවල උපතල විය. දැනට මොහුට වයස 92ක් පමණයි. ඔහුගේ පියා බැංකු කරුවෙක් වන හජිමෝ නකමස්සු සහ මව විද්‍යාගුරුවරයෙක් වන යොසුරු නකමස්සු වෙනවා. යොසුරු නකමස්සු මව උගන්වන විෂය කෙරෙහි දැඩි අල්මක් දැක්වූ ඔහු ඒ විෂයන් සුවන් අධ්‍යයනය කොට නව නිර්මාණ නිපුණ උත්සාහ කර තිබෙනවා. ඔහුගේ අධ්‍යාපන ජීවිතයේ සංදිස්ථානයේ බවට පත් වෙන්නේ ටෝකියෝ විශ්වවිද්‍යාලයට ඉංජිනේරු තාක්ෂණ ඉගෙනීම සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනවා. එතැන් සිට ඔහුගේ නව නිර්මාණ දිවියේ සුවර්ණ යුගයේ ආරම්භයේ සරණ වූ බවයි ඔහු පවසන්නේ. නකමස්සුගේ නව නිපුණ සොයා ගැනීම එක පාරාසයක පැතිරෙන්නේ නැත. එක් එක් ක්ෂේත්‍රයට අයත් සොයා ගැනීම අති විශාල ප්‍රමාණයක් ඔහුගේ සොයා ගැනීම ගොන්නට අයත් වෙනවා. පුදුම එළවන සුළු වගේම විකාර සහගත කියලා හිතන නව නිපුණ රසකුත් නකමස්සු මහතා නිර්මාණය කරලා තියෙනවා. මේ ඒවයින් කුඩා කොටසක් කියනවනම් පළමු ෆ්ලොපි ඩිස්ක් එක. එනගේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් වෙන් කිරීම සඳහා වන පද්ධතිය. වාහන පැදවීමේදී නින්ද වලක් වන කොට්ටයක්. මොළය ක්‍රියාකාරිය පවත්වා ගැනීම සඳහා වන සිගරට්ටුවක්. ඇසේ ප්‍රමාණයට ගැළපෙන ඇස් කණ්ණාඩියක්. ආත්ම ආරක්ෂාවට බොරු කොණ්ඩයක්. ඉහළ පැනිය හැකි සබත්තුවක් වගේම විශාල නව නිපුයම් කරලා තියෙනවා. ඔබ විශ්වාස කරනවද යොසුරු නකමස්සු කියන මේ මහා නිපුයම්කරුවා සොයා ගැනුම් 3300ක් සිදු කර තිබෙනවා කියලා? ජපාන පුවත්වල සඳහන් වන්නේ මොහු ලෝකයේ වැඩිම නව නිපුයම් කළ පුද්ගලයා යොසුරු නකමස්සු කියලයි. යොසුරු නකමස්සු මහතා දේශපාලයේ පැත්තට යොමු වුවත් ඔහු පසුව දේශමාන ජීවිතෙන් අයින් වෙනවා. මොහු ලබාගත් සම්මාන ගත්තොත් 2005 වසරේදී නොබෙල් සම්මාන උරුලෙන් පෝසන් අංශයෙන් සම්මාන දිනා ගන්නවා. 2009 දීත් මිලිටරි ඕල්ඩර් ඔෆ් ද මල්ටනම් ඉතාලි ගෞරව සම්මාන පිදුම් ලබනවා. 2016 දී ඔහු මුස්ලිම් ආයතනයේ පිරිනැමෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලබනවා. නකමස්සු මහතා දරුණු පිළිකා තත්ත්වයකින් පීඩා විඳින තැනක්. මේ හේතුවෙන් නකමස්සු මහතා ජීවත් වීමට දින ගන්න සීමිත වී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් මේ දිනවලදී නකමස්සු මහතා තමන්ගේ පරේස්නාත්මක දැනුම සම්පූර්ණයෙන්ම යොමු කර තිබෙන්නේ තමන්ට වැළදී තිබෙන පිළිකාවට ප්‍රතිකාරයක් සොයා ගැනීම වෙනුවෙන් කියලයි පැවසෙන්නේ. අවුරුදු 92ක් පමණ වන යොසුරු නකමස්සු මහතා තවමත් නව නිපුණ ලැබෙනවා. ඔහු ජපානයේ ජනතාවගේ තියෙන ටෝක් ෂෝ වලට බොහෝ විට සම්බන්ධ වෙලා ඔහුගේ අදහස් හා දැනුම බෙදා ගන්න හැම විටම උත්සුක වෙන බව විනෝදාමී චරිතයක් විදිහටයි හැඳින්වෙන්නේ. ජපන් ජනතාව ඔහුටත් මහත්සේ ආදරය කරන බවයි තාමත් පවසන්නේ. මගේ වීඩියෝ එක නරඹලා මගේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කර ලයික් බටන් එක දමන්න. මගේ වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහා දෙන කමෙන්ට් එක දමන්න. ස්තුතියි.